දස් විස්සේ තෝබර් මාසේදී පවත්තර ලද අපස උසස් පෙළ විභාගේ ප්‍රතිඵල මේ නිවිට ෙකුත් කර අවසානයි ඒ අනුව සීලුම විදහල් පතිවරුන්ටත් කලාපදධ්‍යහපන අධද්‍යේශවරුන් පළාත් අධ්‍යාපන අධ්‍යශවරුන්ට තමන්ගේ පාසලේඒ වගේම කලාපේ පලාතයේ ප්‍රතිඵල භාගතක ගැනීමම් සහමන තැ ඩන්නෝඩ් කර ගැනීම සඳ අශ්‍ය පසුගම් මාර්ගගතව ලබා දීමට කටයු යොදා තිබෙනවා එසේම පාසැල් ලයිදුම්කරුවන්ටත් ගේම පෞද්ජිල්ි අයිතුුන් කරුවන්ටත් තමන්ගේ ප්‍රතිඵල්ලය නිරීක්ෂණය කිරීම සහ භාගතකගරෙන්සට සඳහා මාර්ගතව අවශ්‍ය පහසුගං මෙවැනි විට අපි යොදාාතිබෙනවා. විශේෂයෙන් මෙහිදී සඳහන් කළයතු කාරයක් තියෙනවා ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපි දෙදස් දානමය වර්ශය සිට දිවයිනේ දක්ෂතම සිසුම් තෝරා ගැනීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත්කිරීම අතටනු ලැබුවායට හේතු වශයෙන්. පිළිබඳව දීර්ක වශයෙන් විශේෂධ්්‍ය වෛදර මනොවිද්‍යාව පිළිබඳ විශේෂ්‍ය වෛදර කණ්ඩයමක් සමඟ අධ්‍යාපන මාත්‍යන්සේ දීසාකච්ඡා කරල තමයි මේ තීරණ අරන්තයන්නේ එයින් බලාපොරොත්තුවෙන්නේ ළමයින්ට දැඩි පීඩනයක් ආතතියක් ඇතිවෙන තත්ත්වේ නිසා ශිෂ්ෂත්ත පස් වලසේ ශිෂත්ව විභාග අප සාමාන්‍ය පිළ විභාග ඒ වගේ අප සඋසස් පෙළ විභාගේ දිවයිනය ප්‍රථම ස්ථානය ගත්සිසුන් නම් කිරීමක් සිදුවන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මෙම සියලුම විභාග සාධන පරීක්ෂණ ලෙසයි අප සලකන්නේ නිසා පලවෙනියා දෙවනිිය තෝරණ විභාගන වේ. ඒ අනුව මේ තීරණයේ අධ්‍යහප නමාත්‍යවන්සේදස් දහනම්මවයාල සේදීයාරකන යෙනවා ඒනුව ්‍රී ලංකා විභාගති පාර්ත්මේන්තුව කටයුතුව දාාති වබෙනවා මගේ මතකේ හැටියට ඒ දිනවල විශේෂඥඥ මනෝවෛදරුම් වශයෙන් මේ සාකච්ඡාවට සභාග වුණා. උපදේශක මනෝ චිරිසක වෛද්‍ය චමිින්ද වීර සිරිවර්ධන විසේස්්‍ය මනෝවයිද මහස් රාජ්‍යසූරිය වෛද පිටෙ කොළඹ විසසජ්්‍ය මනෝවයිද චතුර අභේසූරිය මහතා ඉල්ළඟට විේසධ්්‍ය මනෝවෛද නිශාන්ත දොළොවත්ත. ළමාසා නව්‍යෝ මානිසික රෝග පිඳ විේසජ්්‍ය වෛද්‍ය රසිත පෙරේරා විසේස්්‍ය මනෝවයිද කෝස අමරනායක. ඒ වගේ කොළපිෂ විද්‍යාලයේ අධ්‍යහම මනොවවිද්‍යාප පිළිබඳ දේෂක කති ආචාරය ආචාර්ය සමුද්‍රා සෙන්දරත්ය හත්මහත්ම සහභාගවෙලා අධ්‍යාපනනාමාත්‍යන්සිද තඒවගේ ශ්‍රීලංකා විභගත පාර්මිේතුව ේද කන ලබ සාකච්්‍යාවලින් අනතුරුව තමයි ප්‍රතිපත්වේ වශයෙන් අධ්‍යාපන මා්‍යන්ේ මීතීරණය අරගණන තිබෙන්නේ ඒ අනුව තමයි කටයුතු කළතියනෙ කෙේ වෙතත් විශි විද්‍යාල ප්‍රවේශයේ සඳහාසිසුන්ට අදහසක් ලබා ගැනීමට තමා ොනමටේ ස්ට්‍රික්කෙන් ඉන්නේ වගේම දිවයින මොනමට්ටේ දන්න කියක අවශ්‍ය නිසා අපි ඔවුගේ ප්‍රතිඵල ලේකනයේ එමන ඇත්තම් ප්‍රතිඵල සටහනි මෙම ඩස්ට්‍රික්තරාව සහ දෙවන්තරාව සඳහන්කල තියෙන. ඒ අනුව තමයි ඔවුන්ට විශ් විදාල ප්‍රවශයේ සදා ඇතුන් කිරීමට අවශ්‍ය පහසුගම ලැබෙන්න්නේඉතින් ඒ වැනි වැඩපිළිරක්ටමයි අපි වර්මානයේ ක්‍රියත්ම කරණයනම කවුරුද්දන්නවා අධ්‍යාපනය ශේෂත්‍රය තුළ රු ලමන්ගේ ැඩ රංකාරි බව ඇතිවෙලා තියෙන මේ තරංකාරි බව ඇතිවීම තුළ අනෙකුත් ළමෙන්ට අසානකාරී තත්ත්වයකුත් ඇතිව තිබෙනවා. මේ නිසා අපි විහලින් සමත්වෙන දරුවෝ වගේම විශ්විදාල ප්‍රවේශයට සූසකන් නොළබන දරෝ ගැනත් කල්පනා කරන්න ඕෝන ඒ අනුව දැ මෙවර විභාගෙන් පස්සේ ජාතික ආධිනකත් සසාකාර්මක පපුහුණටු කිරීමේ අධිකාරය සභතුවා තරග නලින් ගම්ලත් මහතා විශේෂයෙන් අප ඉල්ලිීමක් කරලා තියෙනවා නිපුණතා සංවර්ධන අමාත්‍යයන්සේයටතේ. මේ විශ්විද්‍යාල ප්‍රවේශයේ සඳහා සුසකන් නොළබන ලද ආේෂකගේෙන් සඳ විශේෂ වැඩිල ලක්ොෝ ක්‍රාත්ම කරන බලාපොත්තුවයවා. ඔවුන්ටත් ඒ පුද්ජලිගාන්සේ සහ රාජ්‍යාන්සේ විවිධ පාටමමාලා සඳහා පහුණු වැඩසටහ සඳහා යොම කිරීම සඳහා. ඒ සඳහත් අපි අවශ්‍ය තොරතුරු ලබාදීමට අද දිනේදී ක්‍රියාත්මක වුණ විදාල ප්‍රතිපාත ොමිස සභාවට විශස විද්‍යාල් ප්‍රවේශයේ සද සසගන් ලබන දරුවන්ගේ ශෂයෙන්ගේ තොරතුරු ලබාදනවා වගේ නිපුුණතා සංවර්ධන අමාත්‍යයන්සේට අපි අනෙකුත් දරුවන්ගේ මනතන් සෙසුන්ගේ තොරතුරු ලබාදීමට අවශ්‍ය කටයතු යෙතුරු ලැබවා. ඒත් එක්කම තවත් මත කළ යුතු කාරණාවක්තියෙනවා ප්‍රතිපල පිළිබදව නැවත සමීක්ෂණයක් කරනවනන් ඒ සඳහපි ඩකඩ ඉදිරියේදී ලාදීම ලාපොත්තුන විශෂයෙන් පසල් විවෘත කරීම අපසු අපි මේම තොරතුරු පාසල්වට යුම් කරන්නටටයුතු කරනවා. එත් මාර්ගත ක්‍රමය ඔස්සේම නැත්තම් ඔන් Online කමේ ද ඔසේ තමයි අම් කරන්නට අපි සැලසුම් කර තිබෙන්නේ ඒත් එක්කම පෞද්ලක අයිුම්කරුවන් සඳහත්ම අවස්ථාව තියෙනවා එහිදී මේ පිළිබඳව අපි ජාතික පුවත් පොත්වල පල කරන නිවේදනයක් මගේෙක් කෙසේද මේ සඳහා මාර්ගතව අයිදුම් කරන්නේ යන්න පිළිබඳව පැහදිටි කිරීමක් කරන්නට බලාපොරොත්තු වවා.